අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ මිතුන ලග්නේ. මිතුන ලග්නෙමින් ආයුබෝවන්. ඉතින් ඔන්න මිතුරු ලග්න හිමියන්ට මේ උදා වෙන ජූලි මාසයේ කොහොම වේද කියලා කතා කරන්න හදන්නේ. මුලින්ම කියනවා මේ වැඩසටහන දීර්ඝ වැඩසටහන. මොකද මිනිත්තු 40ක් විතර කාලයක් යනවා. මාසයක් ගැන මේ කතා කරන්නේ. ඉතින් කාට හරි මේ කතා කරන ක්‍රමවේදය තුළ නොගැලපීම් තියෙනවා නම් මේවා වැඩක් නැත්තම් දෝෂාරෝපණ එල්ල කර කර ඉන්න එපා. මේ වැඩසටහන නාහා ඉන්න. මොකද ගොඩාක් කට්ටියක් පිරිසක් බලාපොරොත්තු ඉන්න නිසා මේ ක්‍රමවේද කැමැති ඕනු දිස්ස තමයි වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි කතා කරමු මිතුරු ලග්න හිමියන්ට මේ ජූලි මාසයේ කොහොම හැසිරීමක් සිදු වේද ග්‍රහ පිහිටීම් තුල කියලා. ඉතින් ඉතා සුවිශේෂී මේ මාසයේ උදා වෙන වෙලාවේ සිකුරු ග්‍රහය සහ රවි ග්‍රහය ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉද්දී ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා ඔන්න ඔබගේ දෙවැන්න වූ ධනස්ථානයේදී තැන්පත් වෙලා ඉන්නවා. හැබැයි මේ මාසයේ 19 වගේ වෙද්දී ඔන්න ඔබේ තුන්වෙනි භාවයට ගමන් කිරීම සිදු වෙනවා ඔබේ ලග්නාධිපතියා. ඒ වගේම විශේෂ වශයෙන්ම කේතු ග්‍රහය ඔබගේ හතරවැනි තැන්පත් වෙද්දී
රාහු ග්‍රහයා ඔබගේ දසවැන්න තැන්පත් වෙනවා. ශනි ග්‍රහයා ඔන්න වක්‍ර භාවයට පත්විලා තියෙනවා මේ ජුනි මාසයේ අවසානයේ වෙද්දී. එන වක්‍ර භාවයෙන් ඔබගේ නවමිනි භාවය තැන්පත් වෙද්දී ඔබගේ අයස්ථානාධිපතිය, ඔබට ලැබීම් ගැන කියවන තන අධිපතියා ඔන්න ලැබීම් ගැන කියවන තැනදම ස්වක්ෂේත්‍රව 11 වැනි භාවය තැන්පත් වෙලන්න ඉතා සුවිශේෂී තත්වයක් ඒක. ඒ වගේම ගුරු ග්‍රහය ඔබගේ 12 වැනි තැන්පත් වෙලා ඉද්දි මේ මාසයේ උදා වෙනවා. ඉතින් මේ උදා වීමත් එක්ක ඔබ දැනගන්න කැමති මුලින්ම මේ ධනය ලැබීම් ඔබේ රැකිරක්ෂා ව්‍යාපාර තුළ මුදල් සම්බන්ධ කාරණා තුළ කොහොම හැසිරේවිද කියලා. මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ, වරින් වර වෙනස් වෙන සුළු ධන රටාවක් තමා විශේෂයෙන්ම මේ මාසේ මුල් දින කීපය තුළ නම් කටයුතු වෙන්නේ. ඒ කියන්නේ මොකද ඒ පැහැදිලි කිව්වොත්, මේ විශේෂයෙන්ම මේ මාසේ 12 වැනිදා වගේ කාලය දක්වා ඔබට ඔය ලැබෙන දේවල් ගැන ආදායම් තත්ත්වයන් ලැබෙනවා. හැබැයි සමහරත් ඇඳ පුංචි පුංචි බාධක එල්ල වෙනවා, ආයෙ චුට්ටක් වැඩ කල් යනවා. අන්න ඒ වගේ තත්ත්වයක් පෙනුනද ඔබ ව්‍යාපාර කරන හෝ මොකක් හෝ සම්බන්ධයෙන් ඔබට දැන් මුදලක් ලැබෙන තියෙන මිතුරු ලග්න හිමි නම් මේ කාල පරිච්ඡේද වල විශේෂ වශයෙන්ම අර ලැබීම් පොඩ්ඩක් කල් වෙනවා. මහා කාලයක් නෙමෙයි, සුළුවෙන් හෝ කල් වෙනවා. අද ලැබෙන තියෙන දේ පොඩ්ඩක් ප්‍රමාද වෙන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. ඔක විශේෂ වශයෙන් මුල් සති දෙක තුළ තමයි තියෙන්නේ. එයින් පස්සේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම මේ දේ හොඳට හිතරත් ගන්න, මොකක් හරි දෙයක් ඔන්න ඔබ යම්කිසි වෙළඳාමක් හෝ ඒවා විකුණන තියෙන දෙයක් හෝ වේවා, කුමන හෝ කාරණාවක් මත අර ඇග්‍රීමෙන්ට් එකකට ඩීල් එකකට එනවනම් ඒ තීරණය කරපු වෙලේම ඒ දේවල් තුළ ඒවට යොමු වෙන්න උත්සාහ කරන්න ඉක්මන්කාරීව. නැතුව එක පොඩ්ඩක් නෑ අපි හෙට එහෙනම් මේ ගැන තඩියක් කතා කරලම අපි මේ අන්තිම තීරණයට යමු කියලා වගේ දේවල් වලට යන්න ගියොත් අන්න ඒ දේවල් පොඩ්ඩක් මගහැරෙන්න විදිහ තියෙනවා මේ මුල් සති දෙක තුළ. හැබැයි ඒක ලොකු ගැටලුවක් කරගන්න බෑ. මුල් සති දෙක නේ තත්ත්වයේ තියෙන, ඊට පස්සේ තත්ත්වය ගොඩාක් දුරට මගහැරලා යනවා. නමුත් අර වැඩ කල් දාන තත්ත්වය නම් ගොඩාක් දුරට කුමන හෝ තත්ත්වයක් තුළ ඔන්න මිතුරු ලග්න හිමියෝ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම මේ ටිකක් නැති කරගන්න ඕන, වෙනස් කරගන්න ඕන. රැකිය ස්ථානයේ හෝ වේවා, ඔබේ ව්‍යාපාර කටයුතු තුළ හෝ වේවා, මොකක් හෝ මූල්‍යමය සම්බන්ධ කාරණා තුළ වැඩ කල් දාන්න යන්න එපා. මේ කාල පරිච්ඡේදය තුළ වැඩ හරියාගෙන යනවා නම් ඉක්මනින් ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න වග බලා ගන්න. හැබැයි මේක මාසය අතිශයම කාර්යබහුල වෙන මාසයක් මිතුරු ලග්න හිමියෝ. ඒක රැකිරක්ෂා ව්‍යාපාර තුළ හෝ වේවා, ගෘහ ජීවිතය තුළ හෝ වේවා, නැත්තම් දරුවන්ගේ කටයුතු හෝ වේවා, කුමන ඔබ අධ්‍යාපන කටයුතු කරනවා නම් ඒ ඔබ කරන දේ අනුව උපරිමයෙන්ම කාර්යබහුල වෙන කාල පරිච්ඡේදයක් තමයි ගෙවෙන්නේ ඔන්න මිතුරු ලග්න හිමියන්ට මේ ජූලි මාසේ පුරාවටම. ටිකක් වෙහෙසටපත් වෙනවා. නමුත් ඒ දේවල් තුළ යම් කිසියක දැන් පහුගිය කාලේ ඔබ ගොඩාක් වෙහෙසටපත්ලා වැඩ කරද්දී ඔබට සහාය ලැබිය යුතු පාර්ශ්ව තුළ සහාය නොලැබුණා නම් විශේෂ වශයෙන්ම මෙන්න මේ මාසේ මුල් සති දෙකෙන් පස්සේ ඔන්න ඔබට ඒ සහාය ලැබෙන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ ඔන්න එතකොට අර කොඩක් මහන්සිය දැනෙන්නේ. දැන් පහුගිය කාලේ සීමා තුළ වැඩ කරද්දී මම තනියෙන් වැඩ කරනවා, කවුරුත් මට සහාය දෙන්නේ නැහැ, ගොඩාක් ලොකු කලකිරීමක් පසුබෑමක් එක්ක ඔබ කටයුතු කරා නම් අන්න ඒ දේ වෙනස් වෙනවා. හිතින් හෝ ඔබ යම් කිසි ආකාරයෙන් වේදනාවෙන් හිටියන ඒ සම්බන්ධයෙන් අන්නේ தත්ත්වේ නැති වෙනවා. මොකද ඔබට ඔබට යම්කිසි ආකාරයකින් අනිත් අයගේ සහාය ලැබෙනවා. අනේ මේ මිනිස්සු මෙහෙම ගොඩාක් අමාරු වෙන්නේ මේ ටිකේ වැඩ කරන්නේ අන්න කියලා සහාය ලැබෙනවා. විශේෂයෙන් මේ මුල් සති දෙකෙන් අනතුරු කාල පරිච්ඡේදය තුළ අර ඔබ තුළ තනි වෙලා වගේ දැනුණු හැඟීම ඔන්න ටිකක් වෙනස් වෙලා ටිකක් විනෝදයෙන් කටයුතු කරනත් හැකියාව වෙනවා. විටෙන් විට ඔය විනෝද කියන්නේ අපි රැකිය ස්ථාන ව්‍යාපාර ස්ථානේ හෝ ඔබ ආදායම් ලබන ඔබ කරන කටයුතු තුළු කරන තැන්වල වුණත් විනෝදයෙන් කටයුතු කරන්න හැකියාව පවතින කාලයක් සුළු විදිහේ එක එක ඔය සාද නැත්තම් කට්ටිය පොඩ්ඩක් එකතු වෙලා කොහෙට හරි ලන්ච් එකට හරි යන්න ඔය වගේ පුංචි පුංචි දේවල් සංවිධානය වෙන්න ඔබ තුලින්ම හැකියාව පවතිනවා ඒ කාල පරිච්ඡේදය. හැබැයි ඒ තැන්වලත් මූලිකත්වය ගැන කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඔබට. ඒක නිසා එතන වැඩි විදිහේ සැලසුම් කරනයක් වැඩි විදිහේ වෙහෙසක් දරන්න වෙන්නේ ඔබටමයි. නමුත් අර විනෝදේ නිසාවෙන්ම ඔබට ඒ දේ තුළ එතරම්ම අර කේන්තියක් දැනෙන්නේ තෙහෙට්ටුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් තියෙනවා, කොච්චර ලැබුණත් සෑහීමකට නම් පත් වෙන්නේ නැහැ මේ මිතුරු ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේද තුළ. ඒක සාමාන්‍ය මිතුරු ලග්න හිමියා තුළ નિરાයාසයෙන්ම තියෙන දෙයක් නේ. ෂණීන් වෙනස් වෙන්න සුළු හිතක් තියෙන කෙනෙක් නිසාවෙම කුමන හෝ දෙයක ඇදයක් අමූර්තය ලැබුණත් ඒ දේ තුළ අඩුපාඩුකම් ලුණු මදිකමක් ඇඹුල් මදිකමක් දැනෙන කාලයක්. ඒක මේක මේ කාල සීමා තුළ ඒක සාමාන්‍ය નિરાයාසයෙන් හැම වෙලේම මිතුරු ලග්න හිමියන් තුළ තියෙන තත්ත්වයක් උනත් මේ කාලේ ඒක තවත් වැඩි වෙනවා. ඒක නිසා කොතරම් දේ ලැබුණත් අර ඔබ සෑහීමකටපත් නොවන තත්ත්වය නම්
මේ තේ තුළ කැපී පෙනෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ මනස සකසාගත යුතුම වෙනවා. ඔබට දැන් මේ කියපු කාරණා එක්ක ඔබට පැහැදිලි වෙන කාර්ය බහුල වෙනවා, පුංචි පුංචි කලකිරීම් ඇති වෙනවා, සෑහීමකටපත් නොවන තත්ත්වයක් නැති වෙනවා. ඔය හැමදේම කියද්දි ඔබ තේරුම් ගත යුතු ප්‍රධානම කාරණා තමයි ඔබ මනසින් මේ කාල පරිච්ඡය තුළ නොවැටි ඉන්න මනස ශක්තිමත් කරගන්න ඕන. හැමදේ තුළම ඍණාත්මක පැත්තනකොට මේ කාල හිතෙන්නේ මොකක්ද දෙයක් වුණත් අර ඔබ බලාපොරොත්තු දේ ලැබුණත් ඒ දේ තුළ තියෙන ඍණාත්මක දේ ගැන ඔබට වැඩියෙන් ඔළුව යන්නේ. ඒ නිසා අන්න එහෙම නෙමේ මනස තුළ පුළුවන් තරම් ධනාත්මක භාවය ඇති කරගන්න වග බලාගත යුතුම වෙනවා මිතුන ලග්න හිමියෝ මේ ජූලි මාසේ. හැබැයි මේ ජූලි මාසේ මැද භාගයෙන් පස්සේ ඉතා සුවිශේෂී තත්ත්වයක් ඔබට උදා වෙනවා මේ කාල පරිච්ඡේදයේ. මොකද මේ කාලේ ඔන්න රැකියා ස්ථානය තුළ හෝ වේවා ඔබ කාර්ය කරන තැන්වල මූලිකත්වය ලැබෙන කාලයක්. ඒ වගේම මේ මූලිකත්වය තනතුරෙන් පමණක් නොව ලැබීම් තුළ වුණත් තව ලැබීම් වැඩි වෙන සමහර පඩියට වඩා දීමනා වැඩිවීමක් කියලා අපි කියමු. මේ ස්ථීර පඩිය වැඩිවීමට වඩා මොකක් හෝ ඔබ කරන කටයුතු තුළ දීමනාව වැඩිවීම නැත්නම් ඔබ වැඩ බලන තැන දැන් ඔබට යම්කිසි ආකාරයකින් ඉහළ පුටුවක් හිස් වෙනවා මේ කාලේ. හැබැයි එකපාරම ඔබට තනතුරු ලාභය තුළ ඔබට උසස් වීම ලැබෙන්නේ නැතත් ඒතන ඒ තනතුරේ වැඩ බලන්න తాවකාලික ඔබ පත් කරනවා. අන්න මේ වෙලාවේ ඒ ලැබෙන දේ උපරිමෙන් වැඩපෙනන උත්සාහ කරනන්නේ තනතුර ස්ථීර වෙන්න නම් ඔබ මේ කාලේ උපරිමෙන් වැඩ කරන්නේ. හැබැයි ඒ තනතුරේ යම්කිසි ආකාරයෙන් වැටුප දීමනාවලෙසෝ වැඩි වෙලා මේ කාල සීමා තුළ ලැබෙන ඉඩකඩ පවතිනවා. හැබැයි හොඳට මතක තියාගන්න ලැබෙන දේ වියදම් කරන්න නම් රුසියා ඔබට මේ කාලේ වියදම නම් පාලනය කරගෙන හරිම අපහසුයි. විශේෂයෙන්ම මේ මාසේ 17 වෙනිදාන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔබ වියදම් පස ගොඩක් වැඩි කරගන්න කාල පරිච්ඡේදය. ඒක තුළ යම්කිසි ආකාරයකින් හැබැයි මෙහෙමයි අනවශ්‍ය වියදම් කියලා කියන්නේත් නැහැ. යම්කිසි ආකාරයෙන් විය යුතු වියදම් තමයි. හැබැයි ඒ දේවල් තුළ අර ටිකක් අඩු වියදමින් කරගන්න තියෙන දේවල් වියදම් වැඩි කරගන්න. දැන් අපි කියමුකෝ ඔබ ගිහින් යනවා මොකක් හරි දෙයක් මුලදී ගන්න. අපි කියමුකෝ කෝප්පයක් ගන්න දෙනවා කියලා. මේ හැමෝටම නේ උදාහරණයක් කියන්නේ. කෝප්පයක් ගන්න ගියාම ඔබ ගිහින් අර ගණන් තැන් තැන් වල සසඳ බලන්නේ. ගියා ගත්ත ආවා. හැබැයි ඔබට දවස් දෙක තුනක් යද්දි පේනවා ඔබ රුපියල් 200ට ගත්ත කෝප්පෙ රුපියල් 50ක් තියෙනවා. අන්න ඔය වගේ දේවල්. ඒ නිසා මේ වෙලාවේ වියදම් කරද්දි ගොඩාක් දුරට මේ කාලේ අර සකසුරුවම සූක්ෂමව ටිකක් දුර දිග හොයලා බලලා අර ගිය ගාම ගියා ගත්තා මෙලේ අතර පොඩ්ඩක් එහෙම මුදල් ලැබෙනවනේ. අර ලැබෙන නිසා වෙන්න අතේ සල්ලි දෙනින්ද අර අපි කියන සුද්දා වගේ වේදන් දැන් ඉන්න සුද්දුන එහෙම වේදන් කරන්නේ නැහැ. නමුත් අර සල්ලි අතර ආපුවාම නිකන් සල්ලි විසික් කරන තත්ත්වය පොඩ්ඩක් පෙන්눔 කරනවා. ඒක නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න මේ කාල සීමා තුළ මිතුරු ලග්න හිමියෝ ඔන්න වේදන් තුළ හොඳට හොයලා බලලා සකසුරුවම්ම බුද්ධිමත්ව වේදන් කරන්න උත්සාහ කරන්න. මොකද වේදන් අත්‍යවශ්‍ය විදිහට කළත් අර අනවශ්‍ය විදිහට වැඩි වේදමක් දරන්න සිද්ධ වෙන නිසා ඒ දේවල් තුළ හොඳ ගැළපීමක් ඇති කරලා බුද්ධිමත්ව ඒ දේවල් තුළ වියදම් පාලනය කරගත්තොත් ඔබට මොකද මේ කාලේ යම්කිසි ආකාරයකින් ඉතිරියක් කරගන්නත් පොඩි පැත්තක් පෙන්වුම් කරන ඒ ලැබෙන ඉතිරිය ටිකක් වැඩි ඉතිරියක් කරගන්න අර වියදම් පාලනය කිරීම තුළම ඇති වෙන තත්ත්වයන් තුළ කරන්න උත්සාහ කරන්න. එතකොට ඔන්න වැඩි ඉතිරියක් ඇති කරගන්න හැකියාව පවතිනවා මේ කාලේ. ඒ වගේම මේ කාලේ ඔන්න එහෙම මේ ෂණික ධනලාභත් වෙන කාලේ මේ ෂණික ධනලාභ කිව්ව ගම ගොඩක් අය මම හැමදාම කියන කිව්වෙතුමයි මේ ෂණික ධනලාභ කිව්ව ගම ගිහිල්ලා මොකද කරන්නේ අතේ තියෙන හැම සතේ විදන් කරලා ලොතරැයි ගන්න හිතන්නේ මේ ලොතරැයි වසන. මොකද ඔය සමහර ජ්‍යොතිෂ්‍ය මම දැක්ක YouTube වල දාලා තියෙනවා ඔයාට මෙන්න මේ කෝටි 50 ටිකට් එක මේ සතිය ඇදෙනවා මේ අතින් පස්සේ ඇදෙනවා මේ ඔහොම කියනවනේ. ඉතින් ඇත්තටම ඒ ලොතරැයියක් ඇදෙන්න තියෙන වාසනාව කියන දේ එහෙම ලග්නයකට පොදුවේ ගත්තොත් එහෙම උනොත් මේ එක ලග්නෙන් මිලියන ගාණක් ඉන්න හැමෝටම ලොතරැයි දෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒකට ඔබේ ග්‍රහපීඩියම් තුල තිතා සුවිශේෂී පීඩියම් තියෙනවා. ඉතින් ඒ වගේ වාසනාවක් ගන්න. හැබැයි මේ මං කියන්නේ ඒක නෙමෙයි. සමහරට සමහරුට මේ ලොතරැයි වාසනාව තිබීදී සුළු පිරිසකට හැකි. නමුත් කුමන හෝ මාර්ගෙන් ෂණික මුදල් ලිපියම් මේක මහා පරිමාණයේ ධනයකටත් වඩා ෂණියෙන් සාමාන්‍යයෙන් මේ වෙලාවේ ඔබට දැන් පඩිය ලැබෙන ගාණකට අමතරව ටිකක් ඔන්න තවත් ඒ වගේ 20-30,000 40,000 50,000 ලැබුණා ලොකු දෙයක්නේ. ඒක එක එක්කෙනාගේ තත්ත්වයන් වෙනස් වෙනවා. සමහරු 20-30,000 වෙන්න පුළුවන්, සමහරු 5-6,000 වෙන්න පුළුවන්, සමහරු ලක්ෂ කෝටි ගණන් වෙන්නත් පුළුවන්. කුමන හෝ අන්දමින් මිතුන ලග්න හිමියන්ට මේ කාලේ ඔය මොකක් හෝ අතිරේක වියදම ව්‍යාපාරකින් වෙන්න පුළුවන්. නැත්නම් අතරමැදිය වගේ ඉඳලා ව්‍යාපාරයකට හවුල් වෙලා වෙළඳාමකට සම්බන්ධ වෙලා හෝ ඔන්න මේ කාලේ ඔය පොඩි පොඩි ලාභ ඉපීමේ හැකියාව අතිරේක ආදායමක් ඉපීමේ හැකියාව පෙන්වන ගණන. ඒ නිසා මෙන්න මේ කාල සීමා තුළ ඔය අතිරේක ව්‍යාපාරවලට පෙළඹෙන බලාපොරොත්තු වන රැකියාවක් කරන ගමන් සුළුසුළු මොකක් කර ව්‍යාපාරයකට අත ගහන්න මොකක් හෝ දෙයක් කරන්න බලාපොරොත්තු වුණා නම් මිතුරු ලග්න හිමියෝ මෙන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඒ සඳහා
හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔන්න පොඩි පොඩි ව්‍යාපාර ආරඹන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැනට ව්‍යාපාරයක් කළත් ඒ ව්‍යාපාරට අමතර සුළුතාව මොකක් හෝ ව්‍යාපාරයක්, මේ කාලීන ව්‍යාපාරයක් හෝ මේ කාලයට ගැලපෙන හෝ ව්‍යාපාරයක්, නැත්නම් ඔබේ හැකියාව තුළ, ඔබ දින කුසලතාවය තුළ, ඔබ ස්වයන් රැකියාවක් හෝ වේවා, නැත්නම් ඔබට ඔය මහන්න පුළුවන් අයට ඇඳුම් මහන්ඩ, නැත්නම් එක එක තියෙනවනේ, එක එක තමන්ගේ හැකියාව තුළ අත්කන් නිර්මාණ, ඒ තුළ අන්න ඒ වගේ දෙයකට පෙළඹෙනවා නම් මෙන්න මේ මාසයේ හොඳ ආරම්භයක් ගන්න හොඳ කාලය. මොකද මේක මේ මාසය තුළ පැවතිලා නැති වෙන එකක් නෙමෙයි. මේ මාසයෙන් හොඳ ආරම්භයක් ගත්තොත් ඔබට ඒක දීර්ඝකාලීනව ඉදිරියට පවත්වාගෙන ගිහිල්ලා ඒ දේ තුළ ලොකු ලාභය ඉපයීමේ හැකියාවකුත් එන. ඒ නිසා ඔබ කුමන දේකට කෙනෙක්, ඔබ වැඩිහිටියෙක් කියලා අධ්‍යාපන කටයුතු කරන කෙනෙක්, උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, දැන් ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ හැමෝම ගැනනේ. ඔබට ඔය කරන දෙයට අමතරව පොඩි ව්‍යාපාරයක්, පොඩි දෙයක් ආරම්භ කරන්න මම දැන් දවස් ගානක් තිස්සේ කට කැටනකම් කියනවා. හැබැයි කරපු අයත් ඉන්නවා. හැබැයි උත්සාහ කරන්න. මොකද දැන් සමහරු කියයි, ඔයානම් කියයි කොහොමද අපි මේ ව්‍යාපාර ආරම්භන කෝ අපිට සල්ලි කියලා. නෑනේ, සමහර ව්‍යාපාර තියෙනවනේ එහෙම සල්ලි ඕනේ, අතරමැදි ව්‍යාපාර. ඔන්න ඕඩර් ඒ ගන්නවා, ඒ ගිහිල්ලා ඒ තියෙන තැනකදී ඒක අරන් දෙනවා, අතරමැද ඉඳගෙන ඇඩ්වාන්ස් එකක් අරගෙන වැඩේ කරනවා. ඔය වගේ දේවල් ඕන තරම් තියෙනවා. කියන තරම් ලේසි නෑ, ඒක ඇත්ත. හැබැයි උත්සාහ කරොත් බැරිත් නෑ. අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ අතිරේක ආදායම් මාර්ග සැකසෙන කාල පරිච්ඡේදයක්, පොඩ්ඩක් යමක් ඉතිරියක් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්, අතිරේකව දෙයක් ඉතුරු කරගන්න නැත්නම් ඔබට යම්කිසි ඉලක්කයක් සඳහා යන්න මුදලක් ආයෝජනය කරන්න හැකි ආකාරයට ඒ මුදලක් ලැබෙන කාලය. එහෙනම් ඔන්න පොඩි පොඩි ව්‍යාපාර තුල කරලා ඒ දේවල් උපයලා ඒක ඔන්න මහ පරිමාණයෙන් ඒ ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න ඔබට හැකියාව පාදිනවා. ඒ නිසා හොඳ ආරම්භයක් ගන්න සුබ මාසයක් මේ ජූලි මාසය කියන්නේ මිතුරු ලග්න හිමියන්ට. ඒක හොඳ සැලකිලිමත් කටයුතු කරන්න. හැබැයි ඔබට මේ කාලේ තියෙන සුබ ලැබීම් තුල තියෙන සුබ ධනය සම්බන්ධ සුබ වැඩිය පේන්නේ. ඒකට හේතුවත් අර මං කියපු කාරණාව ලැබෙනවා, වියදම් වෙනවා. ඉතින් ඒකට අගහින්කම් පේනවා ටිකක්. ඒ නිසා වියදම් නිසි ලෙස පාලනය කරගත්තොත් ඔබට පැහැදිලි වේවි. ඔබටයක් බුද්ධියෙන් හිතලා බැලුවොත් ඇත්තම අනිත් මාසවලට සාපේක්ෂව යම් කිසි ආකාරකින් ඔබේ ආදායම් තත්ත්වය ගිය මාසයේ අප්‍රේල් මාසේ ඉඳන් වගේ පියවරෙන් පියවර යම් කිසි දියුණුවක් ලක් වෙලා තියෙනවා. හැබැයි ඒක ඔබට පාලනය කරගැනීමට අපොහසත් වීම නිසා ඒ දේ දැනුන්නේ නැහැ කියන එක නිසා බුද්ධිමත් හිතලා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළියෙත් තුළ ඔය කියන මානසිකත්වය හදාගන්න ගොඩාක් බලපෑම් කළ හැකි පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඉදිරියට යන නිවැරදි තීන්දුව තීරණ ගන්න හැකියාව පවතින තත්ත්වයක් අත් කරගන්න උත්සාහ කරන්න. මේ මාසය ජූලි මාසය මිතුරු ලග්නමියන්ගේ ආර්ථික හැසිරීම බට ඔන්න ඔය වගේ ගෙවෙන්නේ. එහෙනම් බුද්ධිමත්ත කටයුතු කරොත්, සකසුරුවන් සැලසුම් සහගතව කටයුතු කරොත් මේ මාසයේ ඔබගේ ආර්ථික ලාභ තුළ සාර්ථක වෙන හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂම කාරණාවක් කිය යුතුයි මේ කාල පරිච්ඡේදය තුළ. ඔබට මේ කාලේ අලුත් දේ අත්හදා බලන්න, අලුත් දේවල් ගැන හොයන්න, අලුත් දේවල් තුළ ඒවා හොයාගෙන ඒවා ඔබට ආදායම් මාර්ග කරගන්න හොඳ කාලයක්. බුද්ධිය ඥානය යහපත්ක වර්ධනය වෙන දේවල් ඉව ඔබට ලැබෙන කාලයක්, ව්‍යාපාරික ඥාන එහෙම. ඒක නිසා මේ කාලපච්චයේදී අලුතෙන් දේවල් ගැන, අලුත් දේවල් ගැන හොයන්න, රට ලෝකේ යන විදිහට ඔබේ ව්‍යාපාර අලුත් කරගන්න උත්සාහ කරන්න. අන්න මේ කාලේ ඒ දේවල් තුළ ඔබට හොඳ ගමනක් යන්න හැකියාව පාදන. ඒ වගේම මේ කාලේ ඔය ගුරු වෘත්තිය හෝ ඔබ දැනුම සම්බන්ධ හොඳ උගත් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හෝ ඔබ දැනුමක් තියෙන දෙයක් අනිත් අයට උගන්වන්න පෙළඹෙනවා මේ කාලේ. ඔබ දැන් අපි උදාහරණ ගමුකෝ, ඔබ ගැන ඔබ සතු ඔය මහන්න පුළුවන් කුසලතාවය, නැත්නම් එක එක නිර්මාණ කරන්න, නැත්නම් ඔබ ඇත්තටම විෂයන් සම්බන්ධ කාරණා තුළ පාසල්වල උගන්න විෂය සම්බන්ධ කාරණා තුළ ප්‍රවීණ දක්ෂතාවයක් තියෙනවනම්, නැත්නම් ඔබ කරන මොකක් හෝ රැකියාවක් තුළ ඔබ දන්න දෙයක් ගැන ඔන්න මේ කාලේ උගන්නන්න, ඒ දේවල් උගන්නලා අනිත් අයට මුදල් හම්බ කරන්න මෙන්න මේ කාලේ හොඳ කාලයක්. ඒ නිසා කුමන හෝ දෙයක් උගන්නන්න ඔබ තුළ හැකියාවක් දක්ෂතාවයක් තියෙනවනම් උපරිම උත්සාහ කරන්න මෙන්න මේ කාලේ. මොකද ගුරු වෘත්තිය කරන අයට අතිශයම යහපත්, වගේම දැනුම ලබා ගන්න, වගේම දැනුම බෙදා දීම තුළ හම්බ කරගන්න හැකියාව පවතින. ඒ නිසා ඔන්න එහෙනම් අධ්‍යාපන සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන් රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු කරන අයට මේ කාලය ඔබට ටිකක් වැඩිපුර ලාභ, අධික ලාභ ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔහොම ඔබේ ආර්ථික රටාව ගෙවෙද්දී මේ මාසේ ඔන්න ඔබගේ පෞල් ජීවිතය, කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් කොතරම් දුරට යහපත් වේවිද? පෞල් ජීවිත, කුටුම්භ ජීවිතය තුළ මේ කාලේ ගොඩාක් දේවල් අර මං කියවන මුලින්ම ඔබ අර කාර්ය බහුලත්වෙත් එක්ක ගෙදරත් වැඩ වැඩි, ගොඩාක් දුරට පොඩක් ඔය මානසිකව කලකිරීම තිබිය හැකි කාලයක්. මේක අර තව දෙයක් කරන කොච්චරවත් ඔබ සෑහෙමිනපත් වෙන්නේ නැන්නේ කුමන දේ ලැබුණත්. අන්න ඒ දේ තුළ ඔය කලකිරීම් සහ හිත්‍රිදීම් ටිකක් බහුල වෙන කාලයක්. එහෙනම් ඔබ මනසය තුළ හදාගත්තොත් මේ තත්ත්වයන් තුළ ඔබ ගොඩාක් දේවල් වලද නිවැරදි දේ හිතන්නේ නැතුව ඔබම දැකලා
ඒක ඇත්ත නැත්ත මොකද කියලා හරියට තේරුම් ගන්න නැතුව ඔබට හිතන දේ හරි කියලා හිතා ගන්න තත්ත්වයක් පෞද්ගලික තුල ක්‍රියාත්මක වෙනවා. අන්න ඕවා හේතු කොටගෙන අර එළියට ඒ දේවල් ආ එන්නේ වෙලාවකට හැම වෙලෙම අර ඒවා හිතේ තියන් කුණු වෙවි අපි කියන්නේ පුපුර පුපුර ඉන්නවා කියලා එහෙම තියෙනවා. ඊට පස්සේ අර එක තැනක් ආපු සෙනින් ඒවා ඔක්කොම නිකන් අර කුණු බටේ කඩලා ගියා වගේ, කුණු කාණුවේ බටේ කඩලා ගියා වගේ කුණු එළියට එන්න ගන්නවා. අන්න ඒ දේ තුල පොඩ්ඩක් පෞද්ගලික තුල පොඩි පොඩි ආරවුල් තත්ත්වයන් ප්‍රශ්න ගැටලු එන්න ඉඩකඩ පවතිනවා. ඒක නිසා ඒ දේවල් විසඳා ගන්න ඔබ බුද්ධිමත් වී යුතුම වෙනවා. ඔය සමහර දේවල් ඔබ දකින්න දේ නෙමෙයි ගොඩාක් දොලට හරි, ඔබ හිතේ තියන් ඉන දේ නෙමෙයි හරි. හැබැයි ඔබ තේරුම් ගන්න තියන දේ හරි කියලා තියන් ඉඳලා ඇත්තටම ඒ කෙනා කවුරු හරි පවුලේ කෙනා කියපු දේ නෙමෙයි ඔබ තේරුම් ගන්න තියන. ඒතර ඇත්තටම ඔබට යහපත් දෙයක් කියපු දෙයක් ඔබ වැරදි ලෙස යහපත් ලෙස තේරුම් ගන්න තියෙන්න පුළුවන්. ඕවා මේ කාලේ ගොඩාක් සැලකිලිමත් වී තුමයි මිතුරුලක් මෙහිම නැත්තම් පවුල් ජීවිත ඇතුලේ ආරවුල් තත්ත්වයන් වැඩි වර්ධනය විය හැකි මාසයක් මේ මාසය තුළ. ආර්ථිකමය යහපත තිබ්බත් අර හැම වෙලේම හිතට ගැටලු ඇති වෙනවා. අගහිංකම් ලොකෝටලා නොදැනුණත් අර වගේ ප්‍රශ්න නැති ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගෙන, අනුන්ගේ ප්‍රශ්න සමහරක් වෙලාවට කිසිම හේතුවක් නැති ප්‍රශ්න තමන්ගේ කරගෙන පවුල් ජීවිත කුටුම් ජීවිත ඇතුලේ ආරවුල් ඇති කරගන්න මිතුරු ලග්නීමියා පෙළඹෙන කාලයක් වරදින ඔබ යති. ඒක හොඳට මතක තියන්න. සමහරට ඔබ ඒක පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඔබ තේරුම් ගන්න තියෙන වැරදි විදියටනේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රශ්නයක් තිබ්බොත් අර කලහකාරීව නියම් කිසි ආකාරයෙන් කතා නොකර කතා බහ කරලා මුලින්ම ඒ තියෙන ගැටලුව निराකරණය කරන්න, වැරදි තේරුම් ගැනීම નિවරදි කරගන්න උත්සාහ කරන්න. අන්න ඒ දේ තුළ මානසික සහනයක් අත් වේවි. එතකොට මේ දේවල් ගොඩාක් දුරට මැඩපැවැත් වේවි. ඒ නිසා මිතුරු ලග්නීමියා පෞල් ජීවිත කුටුම් ජීවිත ගොඩාක් මේ කාලේ යම් කිසි ආකාරයකින් ප්‍රවේශම් විය යුතුමයි. අය වගේම කරන දේවල් පෙරලා අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. මොකද ඔබ කරන්නේ ඔබ වගේ නෙමෙයි අනිත් කෙනා. හැබැයි ඔබ යමක් බලාපොරොත්තුෙන් කරන්න ගියොත් තමයි හිත විදිම වෙන්නේ. නැත්තම් කිසි බලාපොරොත්තුවක් නැතුව ඔබ කර ඔබට තියෙන වක්කීම් යුතුකම් උපරිමයෙන්ම කරලා ඒ දේ තුළ මම මේ දේ කළානේ, ඒගොල්ලෝ මට පෙරලා නොදුන්නම් මං කළානේ කියලා සතුටු වෙනව හැර නැවත බලාපොරොත්තු වෙන්න එපා. මොකද එහෙම ගියොත් තමයි ගොඩක් හිත විදිම ඇති වෙන්නේ. හැබැයි ඔබට මේ වෙලාවේ සහාය ලැබෙනවා ඒ හැම දේ තුළම. නමුත් අර ඔබ සෑහීමටපත් වෙන තත්ත්වයක් තියෙන නිසා මේක මාත් එක තරහ වෙනවා. මේ දේවල් කියන්නේ මේ දේවල් ඔළුව තුළ යම්කිසි ඔබට ඒ වගේ ඒ පීඩනේ මාසෙ මැද දැනෙද්දි මම මේ කියපු දේ ඔළුවට ටිකක් ආවොත් ආ නෑ මේක සමහරට මේක වෙනස් විදිහට එන්න හැකි. ඒක නිසා මම මේ කතා කරලා නිවැරදිව විසඳා ගන්නවා, කලබල නොවී කියලා ප්‍රශ්න විසඳා ගන්න උත්සාහ දරුවොත් ඔබට යහපතක් කරගන්න පුළුවන්. ඒ නිසා පවුල් ජීවිත කුටුම්බ ජීවිත තුළ ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරව යුතු මාසයක් මිතුරු ලග්නෙමිය මේ මාසය පුරාවටම. හැබැයි චුට්ටක් ඔය දරුවන්ගේ කටයුතු වලට කාර්යබහුල වෙන්න වෙනවා. දරුවන් කටයුතු වල ඒකත් ටිකක් මානසික පීඩනයක් වෙන ඉඩකඩ පවතිනවා. මොන දේ මැද්දේ වුණත් අගහිංකම් ලොකෝට දැනුන්නේ නැහැ. යම් කෙසේ ආකාරයේ ඒ පැත්තේ සහනයක් ඇතුව යන්න පුළුවන්. මාසයේ මැද භාගයේ වගේ වෙදින චුට්ටක් හිතට සතුට දැනවන ආරංචි ටිකක් එන්න, ටිකක් ඔන්න තෑගි භෝග ලැබෙන්න ඉඩකඩ හේතු කාරණා වෙනවා. අන්න ඒ වල තුල ටිකක් හිතට සතුටක් සැනසීමක් ලැබෙන්න හේතු කාරණායි දෙන ඉඩකඩ තියෙනවා. ඒක විශේෂයෙන් මේ මාස දෙවෙනි සතියෙන් පස්සේ කාල පරිච්ඡේදය තුල. එතකොට අන්න තිබිච්ච තත්ත්වයන් පොඩ්ඩක් අර හිතේ තියෙන කුණුත් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි අර කලබලේ අනවශ්‍ය කලබලේ අර හිතුවක්කාරී භාවය මිතුරු ලග්නීමියා තුළ નિરાයාසෙන් පවතින තත්ත්වය මේ කාලෙන් ගොඩක් පාලනය කරගෙන උත්සාහ කරන්නේ නැත්තම් අර මාසෙ යග වෙන දෙන යහපත මාසෙ මුලම නැති කරගත්තු රණ්ඩු සරුල් වෙලා වැඩක් නැති වෙනවා. ඒ නිසා බුද්ධිමත් වෙන්න මේ කාල පරිච්ඡේද තුළ නිහඬ වෙන්න උපරිම උත්සාහ කරන්න, පුළුවන් තරම් පීඩනේ දරාගෙන හරි ඉන්න උත්සාහ කරන්න. හැබැයි අර කතා කරලා විසඳ ගන්න දෙයක් නිවිලා ආවේගශීලී වෙන්න මේ උත්සාහ කරන්න. මේක මම පුන පුනා කිව්වේ මේ தත්ත්ව වෙනස් කරගත යුතුමයි. නැත්තම් ටිකක් පෞල් ජීවිතය ඇතුලේ පොඩි පොඩි ගැටලු ඇති වෙන්න ඉඩකඩ වැඩි, පොඩි පොඩි නෙමෙයි ටිකක් සෑහෙන ගැටලු වෙන්න ඉඩකඩ වැඩි. වැරදිට තේරුම් ගන්න එපා. මේ ඔළුව නාසෞතු කරන්න නෙමෙයි මේවා කියන්නේ. මේ දේවල් කරගෙන විසඳ ගන්නද සමහරුගේ මාසෙ මුලම මේ දේවල් උඩ දාලා මේ මනුස්සයමගේ ඔළුව අපි සෞතු කරා කියලා නෑ. මේ කියන දේවත් ඔළුවට ඇදලා අර මම කලින් කිව්වා වගේ ඒ දේවල් පොඩ්ඩක් ඔයාලා සැර බාර කරගන්න ඔබට හැකියාව ලැබුණොත් අන්න ඒකයි මම මේ උත්සාහ දරන්නේ. ඒක තමයි මගේ ව්‍යායාමය. පෞල් ජීවිත කුටුම් ජීවිත එහෙම ගෙවෙද්දි මේ විවාහ අවිවාහකයට කොහොම වේවිද, නැත්නම් ආදර සම්බන්ධ තරුණ තරුණියන්ට ආදර සම්බන්ධතා තුලත් පොඩි පොඩි ගැටලු මතුවේ හැකි කාල පරිච්ඡේදය පුංචි පුංචි රණ්ඩු සරුවල් වැරදි වැටහිම් ඇති කරගෙන ඔන්න ඔබ යම්කිසි ටිකක් තද තීන්දුව తీරන ගන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක් සමහරක් වෙලාවට ඒවත් තුළ ඉදිරියේදී පසුතැවෙන්න හේතු කාරණා නිසා කලබලකාරීව ඉක්මන්කාරී තීන්දුව తీරන ආදර සම්බන්ධතා තුළ ගන්න යන්න එපා. සාමාන්‍ය මේ විශේෂයෙන් මේ මුල් සති දෙක තුන පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතුයි. తాවකාලික තත්ත්වයක් තියෙනේ. හැබැයි ඒ తాවකාලික කාල සීමාව තුළ ඔබ අර ආවේගශීලීව හැසිරලා ඉක්මන් තීන්දුව తీරන ගත්තොත් ඔබට පසු කාලින හෝ ඒ දේවල් තුළ බැඳීම් කියන කාරණා තුළ පසුතැවෙන්න හේතු කාරණා දෙන නිසා මේ සති දෙක තුන පුළුවන් තරම් ඉවසලිවන්තව කටයුතු කරන්න වග බලාගෙන තමා තුළ හොඳ
යම දියුණු ස්වභාවයක් වගේම තමා තුළ තමාව පාලනය කරගන්න උපරිමයෙන් උත්සාහ දරන මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ විවාහයන් බලාපොරොත්තු හිටපුවාට මේ මාසේ විශේෂයෙන්ම මේ මැද භාගයෙන් පස්සේ ඔන්න විවාහ යෝග ඇති වෙන කාල පරිච්ඡේදය. එහෙනම් ඔන්න විවාහයට සුදුසු සහකාරිය සහකාරියෝ ලැබෙන විවාහ ස්ථීර වෙන කාල පරිච්ඡේදය. හැබැයි මේ විවාහය ඉක්මන් වෙනවා කියනටත් වඩා ඒ බැඳීම් ස්ථීර වෙන කාලය විවාහයන් තුළ යම්කිසි ආකාරයෙන් පොඩ්ඩක් දින නියම කරගද්දි කල්යන ඉඩකට පවතිනවා. නමුත් අර සහකාරය සහකාරියන් නැතුව කෙනෙක් විවාහයට නැතුව හිටපු අයට ඔන්න මේ කාලේ පොඩ්ඩක් උත්සාහ කරන්න හොඳ කෙනෙක් ලැබෙන කාල පරිච්ඡේදය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කතා කරොත් ඔන්න මිතුල් ලග්න හිමියන්ට මෙන්න සුබම සුබ කාලයක් අධ්‍යාපනයක වශයෙන් ඔබගේ ඥානය වර්ධනය වෙන කාලය, ඔබගේ දැනුම වර්ධනය වෙන කාලය, මතක ශක්තිය වර්ධනය වෙන කාලය මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම ඔබ කරන ඔය විභාගවලට නැත්නම් තරඟවලදී උනත් හොඳ ප්‍රතිඵලයක් ගන්න ජයග්‍රහණ ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ දේ තුළ ඔබ කැපිපෙන චරිතයක් වෙන්න හැකියාව පාදනවා. විශේෂයෙන්ම දැන් පොඩ්ඩක් පසුබෑම් වලට ලක් වෙලා හිටියන අධ්‍යාපන කටයුතු වල මිතුරු ලග්න හිමියෝ ඔන්න අලුගසා දාලා නැගී හිටින්න යම්කිසි ආකාරයෙන් ප්‍රබල ආකාරයේ නැගී හිටීමකට හැකියාව ලැබෙන කාලයක් ඔබ පාසල යන දරු දැරියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ උසස් අධ්‍යාපන හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් වෘත්තීය සම්බන්ධයෙන් මොකෝ අධ්‍යාපනයක් හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඒ දේවල් තුළ ඔබට ඔබේ වැඩ පෙන්වන්න පුළුවන් වෙන කාලයක්. එන්න ඒ දේවල් තුළ සාර්ථක හැකියාව පාදන කාලයගෙන අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වුණා නම් ඔන්න පසු අර කල්දදා ඉන්න එපා. පසුවට මේ කාල පරිච්ඡේද තුළ දවසක තපතෙන් ඔයා පටන් ගන්න මේ කාලේ. මොකද මේ කාලේ දේවල් ඔබ ඉගෙන ගන්න දේවල් තුළ ඔබේ ජීවිතයේ ඉදිරි ප්‍රගතියට, ඔබේ ජීවිතයේ ඉදිරි දියුණුවට මනා පිටුවහලක් වෙන දේවල්. ඒ කියන්නේ වෘත්තීය ජීවිතයේ වුණත් ඔන්න මේ කාලේ උසස් වීමක් බලාපොරොත්තු හිටිනම ඔක්කො තියා දියුණුවක් ඊට වඩා හොඳ රස්සාවට යන්න පොඩ ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් හිටියා නම් මෙන්න පෙළඹෙන්න කල් දාන්න නැතුව මේ කාල පරිච්ඡේද තුළ මේ දේ තුළ ගන්න ආරම්භයේ පන්නරය ඔබේ ජීවිතේ ඔබ නොසිතූ වීමකට කාලයත් එක්ක අරගෙන යාව. ඒ නිසා මෙන්න මේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න හිතනවා මේ කාලේ. ඔන්න කෝස් එකක් කරන්න හිතෙයි, නැත්නම් ඔබ කරන ඔබ ඉගෙන ගන්න ශාස්ත්‍රයේ එක්කම යද්දි තවත් අලුත් අලුත් දේවල්, තාක්ෂණයේ සම්බන්ධ දේවල් ඉගෙන ගන්න හිතේවි, කාර්මික දේවල් ගැන ඉගෙන ගන්න හිතේවි. ඔන්න ඒ දේවල් ආයේ හිත හිත ඉන්නපා කරන්න. ඒ දේවල් තුළ ඔබට සාර්ථකත්වයක් වෙනවා. වගේම ඒ දේවල් තුළ ඥානීය දැනුම වර්ධනය වෙනවා. ඒ දේවල් තුළින් ඔබ යම්කිසි ආකාරයක ප්‍රවීණත්වයක් ලබන කාලය. එහෙනම් ඒ ප්‍රවීණත්වයේ තුළ ඔබේ ඉදිරි ජීවිතයේ සැලසුම් ඉතාමත්ම උහෙල මන්දමින්, හිතුවටත් වඩා ඉහෙල මන්දමින් සාර්ථක කරගන්න හැකියාව පදන නිසා ඔන්න අධ්‍යාපනයට තියෙන උනන්දු උත්සාහය වැඩි කරගන්න මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ කාල සීමා තුළ ඔබ කුමන මන්දමේ විදිහේ කොයි පැත්තෙන් අධ්‍යාපන හැදෑරුවත් ඒ දේවල් තුළ ඔබට යහපතත් වෙන සාර්ථකත්වයේ ජයග්‍රහණත් වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔන්න විෂය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සංගීතයේ සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන්, සංගීත චිත්‍ර නැටුම් හෝ වේවා කලාව සම්බන්ධ විෂයන් වෙන්න පුළුවන්, තාක්ෂණය සම්බන්ධ විෂයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රීඩා සම්බන්ධ කාරණා තුලත් ඔන්න ජයග්‍රහණත්වන කරගන්න හැකියාව පවතින කාලයක. ඒ ජයග්‍රහණ තුල ඔබ කැපිපෙන ජනප්‍රියත්වයක් උත්සාහය අත් කරගන්න හැකියාව පවතින කාලයක්. ඔබ අර ඔබ ගැන ටිකක් හිතාගන්න බැරි විදිහ අනිත් අය කතා වෙන. මොකද හිතාගන්න බෑ මේ කෙනාගේ මේ ප්‍රගතිය සමහරු මෙන්න කොහොමද හිටියේ, මෙන්න දැන් ඉන්න තත්ත්වේ කොහොමදන්නේ. ඔය වගේ නිතර නිතර කතා වෙන කාලයක් අර අම්මලා තාත්තලා කියන්නේ ඇස්සා කටව ටිකක් පුච්චන්ද වෙනවා මේ කාලේ ගැන, අනේ මගේ දරුවා කියලා අන්න ඒ වගේ කියන්න වෙන කාලයක්. ඒක වගේ අනිත් අය කතා කරන කාලයක්. එන්නේ ඒ නිසා මේ කාලේ උපරිම උත්සාහ කරලා ඒ ඔබේ සාර්ථකත්වය තවත් වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න අධ්‍යාපනික වශයෙන්. ඉතින් මේ කියපු කාරණා දෙස් විදෙස් හැමෝටම බලපානවා. ඒක නිසා කොහෙත්ම කලබල වෙන්න එපා. මේ දිස්කතල ඉන්න අපි ගැන කියන්නේ නැහැ කියලා මේ කියපු හැමදේම ඔබටත් වළංගුයි. මේ කියන ඒ වගේම මේ විදේශගත අධ්‍යාපනය බලාපොරොත්තු හිටියා නම් ඔන්න නැත්නම් උසස් අධ්‍යාපනය බලාපොරොත්තු හිටියා නම් ඔන්න ඔබට මේ කාලේ ඒ අධ්‍යාපන වරම් දිනා ගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. රැකියාවක් සඳහා හෝ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියා නම් ඔන්න ඔබට ඒකට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන මේ කාලේ. අනේ සුදුසුකම් මත පිටරට යන උත්සාහ කරන, නැත්නම් ඔය හොයේ ගිහිල්ලා වීසින් වීසා එකක් දාන හෝ කාට හරි කියලා වීසා එකක් ගන්න ගිහින් හම්බෙන රැකියාවක් කරන්න යන නෙමෙයි මේ කාලේ. ඔය රැකියා ඉල්ලුමට හරියන විදිහට ඔබ තුළ සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන මේ කාලේ. මොකද ඒ දේවල් තුළ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන තත්ත්වයන් තුළත් සාර්ථක වෙන්න හැකියාව ලැබෙන වගේම ඔබට නොසිතූ ආකාරයේ දියුණුවක් අත් කරගන්නත් හැකියාව පවතිනවා මේ කාලේ. ඔන්න ඔය තත්ත්වයන් තුළ සෞඛ්‍ය ගැන කතා කරොත් නම් සෞඛ්‍ය පිළිබඳ ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන මේ කාලේ. ස්නායු සම්බන්ධ අසනීපකාරී තත්ත්වය තවත් පැතිරෙන දීර්ඝ කාලිනු මම කියන් ආවා. තාමත් ඒ තත්ත්වන ටිකක් තරමක් දුරට පවතින කාල පරිච්ඡේදය. ඒ නිසා ඔය ඉරුවා රදේ වගේ තත්ත්වය නිතර නිතර හිසේ උදාව හිස පිටුපස කැක්කුම් ඇති වෙන ඉඩකට පවතින. හැබැයි ඒවන් ලේසියෙන් තකලා තරින්න එපා. ඒව ගැන ටිකක් සැලකිලිමත් වෙලා ඒවට මූලික අර ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් මත කරන්න උත්සාහ කර නැත්නම් ඒව හේතු කොටගෙන ටිකක් කාලයක් හෝ
රෝහල් ගත වෙලා ඉන්නේ නැත්නම් ටිකක් ඇඳකට වෙලා ඉන්න වැඩපලක් කරගන්න බැරි වෙන්න පොඩි පොඩි අපහසුතා මතුවෙන්න හේතු කාරණා දෙනවා. ඒ නිසා සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වෙලා ඉන්න මේ පොඩි පොඩි දේවල් වුණත් මේකල් නොසලකා හරින්න එපා. මොකද පැත්තක් සුබයිනේ. දැන් අධ්‍යාපනයට සුබයි. අනිත් පැත්තෙන් ගත්තාම රැකිරක්ෂාවලත් ලැබීම තියෙනවනේ. හැබැයි ඔන්න අසුබ ඇති වෙන තැන් මම මේ කතා කරන සමහරුන්ගේ උපන් කේන්සර් හඳුනන පොඩි පිහිටීම් එක්ක ඔන්න සෞඛ්‍ය පිරිහීමට ලක් වෙලා අර කොච්චර සුබ තිබ්බත් රැකියාව හරියට කරගන්න බැරි වෙනවා. අධ්‍යාපකට හරියට කරගන්න බැරි වෙනවා. අන්න ඒ වතුල ඔබට ලැබෙන තියෙන දේ අඩු වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මේ දේවල් වලට බුද්ධිමත්ත්වයේ වෛද්‍ය උපදෙස් මේ දේවල් අනුව කටයුතු කරන ගම මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ හැමදේම මග හරවාගෙන මේ මාසේ කවුරු අසුබයි කිව්වත් කවුරු සුබයි කිව්වත් ඒක මට අදාළ නැහැ. ඒ කියන දේවල් තුල ගත යුත්ත ගත්තා. හරි මම මේ දේවල් වලින් මට අසුබ වෙන්නේ මම ලියා ගන්නවා. මට අසුබ වෙන්නේ මෙන්න මේ තත්ත්වය තුළ මගේ ඉවසීම අඩු වුණොත් මම සෞඛ්‍ය ගැන වැඩි සැලකිලිමත් නොවුනොත් නැත්නම් මම මේ වෙලාවේ ඕනට වඩා විනෝදයට ගියොත් අනේ කියපු කාරණා ටික සඳහන් කරගෙන ඔබ එනම් මේ බලපාන්නේ පෞල් ජීවිතේට මෙතනට බලපනවා සෞඛ්‍ය කරගලවන අන්න ඒ බලපාන තැන් ගැන හිතලා මාස සැලසුම් කරගන්න. අන්න ඒකටයි මම මේ කතා කරන්නේ. ඒකයි මේ මිනිත්තු 40ක් විතර කතා කරන්නේ. සැලසුම් කරගන්න. හරි මම මේ දේවල් වෙන්න දෙන්නේ ලියලා තියාගන්න පොත ඇරලා බලනවා හැමදාම උදේට. ආ මේ තැන් වලින් මම මේ දවසේ ප්‍රවේශම් විය යුතුයි මේ මාසෙම මේ කිව්වා වගේ ප්‍රවේශමින් ගාව ගියා. ඔන්න මාසෙ සුබයි කියපු කිසිම අසුබ දෙයක් උන්නේ නැහැ. මොකද හේතුව බුද්ධියෙන් සහ ඒ පිළියම් පිළිවෙත් තුළ මේක මග හරවා ගත්තා. අන්න ඒකයි වී යුත්තේ. ඒ විදිහට කටයුතු කරන්න ඔබට මේ මාසෙ දිනන්න පුළුවන් මිතුන් ලග්න හිමියෝ යන් ඉදිරියට. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසෙ සුබ කරගන්න මාසේ සියලු යහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ දැන්. ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජා පවත්වන කෙනෙක් විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජා පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හරි වැඩසටහන ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කෙනෙක් තියාගෙන මේ කියන කාරණාටක ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒව හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙනවා. පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න. බෝධිය නාවනවා කියලා ඔබ මල් පැලයකට හරි ගමන්නේ. ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ. ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන ඕනේ මේ අපේ මනස තුළ ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න ඔබ පන්සලට යද්දි පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දි අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුන්නේ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරයන්. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත්නම් ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරා ගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමා ගන්න. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයකතර සුදුරදි කඩ ඔබ ඉඳගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුන් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස يعني එක කොනක ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවනම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ
හත්වතාවක් දසදිසා පිරිතත් හත්වතාවක් ජයපිරිතත් හත්වතාවක් කරණීයමෙත සූත්‍රයත් කියන්න කටපාඩමින් දන්න නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය හත්වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න හැබැයි කලේ සාමාන්‍ය වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝමනය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ ගෙදර කරද්දි තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනිකරම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුළ මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕරයක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැ නේද? ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජයශ්‍රී මා බෝධිය ගාඩ යන්න පුළුවන්. ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතක වුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝහණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සෝපත් වේත්වා කියලා. මෛත්‍රී භාවනය කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා එක වේලක් හරි කමන්න එක බත් පාර්සලක් හරි කමන්න ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා. ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය පේවිලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම ගනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙනම අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒව ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්ත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යනවා. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්ත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙනකන් මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසේ මුල හැම මාසෙම මම කියනවා අර මාසේ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා ටයිප් කරා, දිනය 1st July කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා search කරන. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා හමුදින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකිය අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලා වහරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කල යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දාමර අනු ඒ පහන් දල්ලන ඒ ගාථා කෙනෙක් කරලා ඊට පස්සේ කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනයේ හැම දෙයකම
ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මේ ප්‍රමාණය කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්යදා වෙනක පේනවා සමහරු බිල්ලින් ඇතුලේ ඉන්නට පේන්නේ නැති වෙන්න පුළුවන් සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන් දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති නුල ඒවා දාලා නැහැ නැගෙනහිර දිසා බලන් ඇස් දෙක වහගෙන සූර්ය දේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුරණ වඩා හොඳයි සූර්ය දේවිය නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යා නමස්කාර කරලා ස්තුතියෙන් කියලා කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වේදන් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝ බාධාම වෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන් මොකක් හෝ රට තුළ තියෙන තේ පවතින තත්ත්වයක් වෙන්න පුළුවන් මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගංවතුර තිබ්බා ඉදිරියට එහෙම විය හැකි අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයට සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න සාමාන්‍යයෙන් දවල් වේල වෙනවා හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමා දවල වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරාගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නේද? මේ වේදනාව දරාගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්න ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලා තේ ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඒ ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුණු කතෝලික අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලා දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාලා පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගතකරන ඒ දේ කරන්න. එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා මම කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දෙය තුළම ඔබේ ජීවිතේ අතිශයින් යහපතක් ළඟා කරගන්න හැකියාව පාදිනවා. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්තිය දෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසයේ ඔබට අතිශයින් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනේ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.